මානව හිමිකම් කොමිෂන් සභාවට ඇවිල්ලා පැමිණිලක් සිද්ධ කරා මේ රටේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් කමක් වන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් වන මානව හිමිකම් කොමිෂමට අපි මේ පැමිණිල සිද්ධ කරේ ඡන්දය නොපැවැත්වීම හේතු කොටගෙන විශේෂයෙන් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා දේශපාලනික නූල් සූත්‍ර දියත් කරමින් මැතිවරණ කොමිෂම හසුරුවමින් මුද්‍රණ දෙපාර්තමේන්තුව හසුරුවමින් මේ රාජ්‍ය ආයතන වෙන යම් දිසා නැතියකට යොමු කරමින් රාජ්‍ය නිලධාරීන් කොමිෂන් සභා අපහසුතාවයට පත් කරමින් ඡන්දය නොපැවැත්වීමට කටයුතු කරමින් පවතිනවා මේකට ප්‍රධාන වශයෙන් වගකීම් හැට අපි කියන්නේ මැතිවරණ කොමිෂමට මැතිවරණ කොමිෂම සම්පූර්ණ මේ වෙනුවෙන් වග කියන්නට ඕන ඒ වි සභාපතිවරයා කොමිෂන් කොමිෂමේ සභාපතිවරයා නිමල් පුංචියා මහත්මයාට එරෙහිව අපි අද මානව හිමිකම් කොමිෂන් සභාවට ඇවිල්ලා පැමිණිලක් සිද්ධ කරා එතුමා වහා මේ පිළිබඳ රටට හෙළි කළ යුතුයි එතුමා ඡන්දය පැවැත්වීමට මේ රටේ මිනිස්සු වෙනුවෙන් වගකීම් දාරිය පුද්ගලයා මේ රටේ කොමිෂන් සභාව තිබිලා මොකටද කියලා අපි ප්‍රශ්න කරනවා දැන් බලන්න මැතිවරණ කොමිෂමක් තියෙනවා ඡන්දය තියාගන්න බැරි කොමිෂම ඇවිල්ලා එක එක දේශපාලඥයන්ට ඕන විදියට නටන මට්ටමට පත් වෙලා තියෙනවා ඒ වගේම මහජන උපයෝගිතා කොමිෂමක් තියෙනවා මිනිස්සුන්ට ලයිට් කපන්න එපා කිව්වහම පස්සේ බිල වැඩි කරන්න එපා කිව්වහම ඒක අහන්නේ සභාපතිවරයාගේ අහන්නේ නැති සභාපති කෙනෙක් ඉන්නව නම් ඒ සභාපතිය කාමරේ දාලා සීල් කරලා සභාපතිවරයාට එරෙහිව මේ තවත් දෙන තුන්දෙනෙක් කඩලා අරගෙන දේශපාලන හිංචයි කියලා දාලා කොමිෂන් සභාව මෙහෙවන මට්ටමට අවිල්ල තියෙනවා අද මානව හිමිකම් කොමිෂන් සභාවට වෙලා තියෙන්නේ මේ தත්ත්වය උදා වෙමින් පවතිනවා ඒ නිසායි අපි කියන්නේ මේ කොමිෂන් සභාව කියන්නේ අමු මමු පට්ටපල් බොරුවක් බවට පත් වෙලා ඉන්නවා ලෝකයේ අහමුවේ අපි ලැජ්ජා සහගත රටක් බවට පත් වෙනවා නීතියක් සාධාරණත්වයක් සමානාත්මතාවයක් නැති රටක් බවට පත් වෙලා තියෙන නිසා අපි නැවත නැවතත් කියනවා නිමල් පුංචි ඒවා මහත්මයාට සෙල්ලම් කරන්න බෑනේ මේ රටේ ජනමතයේ වහා වහා උරගා බැලිය යුතුය ඒ නිසා ඊට එරෙහිව ඔහුට එරෙහිව අපි අද මානව හිමිකම්ට ආවේ අපි ඔහුට එරෙහිව දිගින් දිගටම මානව හිමිකම් වලටත් අමතරව තවදුරටත් නීත්‍යානුකූල කටයුතු කරන්න සූදානම් වෙලා තියෙනවා ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නූල් සූත්‍රවලට අහු වෙලා Tamanට ඕන දේ කරන්න හදන්න එපා කියන එක පැහැදිලි අපි මහා සංගරත්න හැට කියාපාමින් ඉල්ලා සිටිනවා asianmirror.lk